මේක තමයි අද මගේ රෑ කෑම. ප්‍රධාන වශයෙන් උරුදු වඩේ දෙකක් තියෙනවා, පරිප්පු ටිකක් තියෙනවා, දෙකම එකම තමයි. ඉතින් නමුත් ඉතින් වඩේ කිව්වම වෙනසක් නේ. මේවා මේ ඩීප් ෆ්‍රයි කරලා වෙන්න ඇති, ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් මම එච්චර කැමති නැහැ මේ ගැඹුරු තෙලේ බදින ඒවා කන්න. ඒවයි බොහොම තියෙනවලු වර ට්‍රාන්ස් ෆැට්. ඊළඟට බීට්රූට් ටිකක් තියෙනවා. බීට්රූට් වල සීනි තියෙනවා, උනාට එකෙන් ඉච්චරම ගොඩක් සීනි ඇඩ් වෙන්නේ නැහැ. මම හිතන් බීට්රූට් ගැන වෙනම වීඩියෝ එකක් කරලා ඇති. බීට්රූට් නෝ. ඊළඟට මාළු ටිකක් තියෙනවා. මේක මේ කඩල වගේ ඇට ජාතියක්. මේක ලෙන්ටේ ජාතියක් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේ පරිප්පු කුලයටමයිති. ඒ පරිප්පු කුලයටම අයිති, මම හිතන්නේ සිංහලෙන් කියනවා රණිල කුලය කියලා. ඒවට අයිති ඒවයි වැඩිම වටිනාකම් තමයි ගොඩක් තියෙනවා ප්‍රෝටීන්. ඊළඟට ෆැට් තියෙනවා. මේ තියෙන ෆැට් ප්‍රමාණය පොලි අන් සැචුරේටඩ් සහ මොනෝ අන් සැචුරේටඩ් වෙන්නේ නැහැ. ඉතින් මොකද මේකේ සැචුරේටඩ් ඇන් ට්‍රාන්ස් ෆැට් නැහැ කියලා කියනෝනේ. මේ ට්‍රාන්ස් ෆැට් කියන එක තමයි වැලකෙන්න ඕන ඉතාම භයානක දේ. සැචුරේටඩ් ඒවටත් වඩා කාබෝහයිඩ්‍රේට් තියෙනවා 60ක් තියෙනවලු. නමුත් මේකේ ෆයිබර් 29ක් තියෙන නිසා සාමාන්‍යයෙන් මේ තියෙන කාබෝහයිඩ්‍රේට් වලින් 31ක් විතර වෙන්න ඇති ඇබ්සෝබ් වෙන්නේ. සීනිත් පොඩ්ඩක් තියෙනවා. මට හිතෙන සීනි මේ ටිකත් මේකට ඇතුළත් වෙන්න ඇති. මේගොල්ලෝ දාලා තියෙන හැටි කැල්සියම් ටිකක් තියෙනවා. යකඩ තියෙනවා. යකඩත් බොහොම පොඩි මිලිග්‍රෑම් ගන්න තියෙන. හැබැයි කැල්සියම් තියෙන ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයක්. ඊළඟට ලුණු ටිකක් තියෙනවා. ඒක ඉතින් පොළවේ වෙන ඕන જાතියක තියෙනවා ඇති. සාමාන්‍යයෙන් සමහර ඒවායි මේවයි විටමින් තියෙනවා. මේක නම් විටමින් සී විටමින් ඒ නෑ කියලා දාලා තියෙන. කොලෙස්ටරෝලුත් නෑ කියලා දාලා තියෙන. කොලෙස්ටරෝල් ගහක හැදෙන කොලේක පැලේක හැදෙන ඒවා කොලෙස්ටරෝල් නෑ. ඒක ඉතින් ආයිසරයක් ගහ ලියන්න ඕනේ නැහැ කොලෙස්ටරෝල් නැහැ කියලා. ඒ කොලෙස්ටරෝල් නැහැ කියලා ඒවට ආකර්ෂණය වෙන්න ඕනෙත් නැහැ. මොකද කොලෙස්ටරෝල් හැදෙන්නේ හුඟක් වෙලාවට කොලෙස්ටරෝල් වැඩි අයගේ කොලෙස්ටරෝල් හැදෙන්නේ බොඩි එකෙන්. ඉතින් අපි වීඩියෝ එකට යමුකෝ. ඉතින් බලමු අපි කොහොමද සීනි මට්ටම කියලා. අලුතෙන් ස්ට්‍රිප් එකක් දැම්මා. බලමු දැන් ඇඟිල්ල විදල. සාමාන්‍යයෙන් හදවතේ මට්ටමට වඩා පල්ලෙහායින් තියෙන්න ඕන කීඩක් කතාවක් තියෙනවා. එතකොට ගලාගෙන ඉන්න ලේසිනේ. දැන් බලමු ලේ ටිකක් ඇවිල්ලා තියෙනවා. දසම එකයි. ඒ කියන්නේ ආසන්න වශයෙන් 110ක් විතර. බලමු අපි කාල ඉවර වෙලා. දැන් බලමු කලින් තිබුණේ 110ක් විතර කෑම කාල පය තුනකට පස්සේ කොහමද සීනි මට්ටම කියලා. මං දැන් සෑහෙන්න කලින් කනවා. මොකද කාලය ඉවරලා ඇවිදින්න යන්නත් ඕන, කරුවලේ ඇවිදින්න යන්න බෑ. ඉතින් මං කොහමට උදේ කෑමක් කන්නේ නැහැ නේ. මං 18ක් මොකා ඉන්න ෆාස්ටිං 18 hours. අත ගසල ගසල පටන් ගත්තාම ටිකක් ලේසියෙන් බ්ලඩ් දෙනවා. ඇමරිකන් එන්ඩෝක්‍රිනොලොජිස්ට් කෙනෙක්ගෙන් මම ඒක ඉගෙන ගත්තා. එයාගේ YouTube වීඩියෝ තියෙනවා. අහමඩ් ගන්ද මොකක් හරි කියලා. දැන් බලමු කොහොමද කියලා සීනි මට්ටම පැය තුනකට පස්සේ. 8.2. චුට්ටක් නම් වැරදක් නැහැ. ඉතින් 148ක් විතර වෙනවා 8.2 කියන්නේ. හරියටම බලමුකෝ.
අටයි දසම දෙක වැඩි කිරීම 18 148 ඕකේ. දැන් මේ උළුඳු වඩේ හදන්නේ මේ බ්ලැක් ග්‍රෑම් ස්ප්ලිට් කියන එකේ මසා ඩාල්ද මොකද්ද මන්ද උර්දු ඩාල් එහෙම කියලා කියනවා. මේක තියෙනවා කාබෝහයිඩ්‍රේට් 59ක් 100ක. ඉතින් 59ක් කියන්නේ බත් වගේ ඒවා 60ක් 70ක් 59 කියන එක අපිට ටිකක් වැඩි හුඟක් වෙලාවට දිය වැඩියාව නිකන් හැදිච්ච ගමන් කෙනෙකුට නම් ප්‍රශ්නයක් නැතුව ඇති. නමුත් මේ රතු පාට පරිප්පු අපි කියන මයිසූර් පරිප්පු වගේව ඒවයි තියෙන්නේ 40ක් විතර 39.9යි. ඉතින් ඒක නිසා ඒක තමයි අපි හොයාගන්න ඕන. මේ මේව නෙවෙයි පරිප්පු ಜಾති අතින් බැලුවම අනිත් හුඟක් පරිප්පු ಜಾති ඔය කහපාට පරිප්පු ಜಾති තියෙනවා අර ස්ප්ලිට් පීස් වගේ කියලා කියනවා ඉංග්‍රීසියෙන්. ඒ වගේවත් එච්චර සුදුසු නෑ. මේ ඒක නිසා මේක තියෙන්නේ මේ හෙල්ත් ලයින් කියන වෙබ්සයිට් එකේ. ඒක නිසා සාමාන්‍ය පරිප්පු, ඒ කියන්නේ රතු පරිප්පු වලටම පාවිච්චි කරන පුරුදු වෙන්න. දැන් මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඔබ ඒකෙන් යම් දෙයක් ඉගෙන ගත්තා නම් ඊළඟට මගේ channel එකට subscribe කරන්න, මේ වගේ තව වීඩියෝ බලන්න. අනිත් එක තමයි මේකට සම්බන්ධ තව වීඩියෝ එකක් ඇති උඩ බලන්න, ඒකත් බලන්න. ඒකත් බොහොම ප්‍රයෝජනවත් වේවි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.